අජන්තා දක්ට අජන්තා ඔබට සතුතිීද දැන් මොකද මේ ඔගුල්ලු ප්‍රාර්ථනා කරේ පොලිස්පිතිර කෙලවන්න ඕන හැද මම ආචාර්ය අජන්ත පෙරේර ඇති වශයෙන්ම අරගලය අරගලේ තමා මේරට වෙනස් කරතන අරගලේදී තරුණ දරුවන්ට පහරගෙන් නිශාන්ත සමත් නිශාන්තට ඇත්තවසම කරට අද්දාගෙන ආව පුද්ගලයාට තමා අපි දේශබන්ධු දෙන්න පෝන් කියන්න. එදා ඉන්ද්‍ර අපි තේරුම් ගත්ත එතුමා තරුණ පිරිසට හිතයිශී නෑ කියන එක. එතකොට ඒ වෙලාවේ සිද්ධියෙන් පස්සේ අපි දැක්කා නොයකුත් නඩු කටයුතුදී. එතුමා වරදකරුවෙක් ලෙස තීන්දු තියෙන දීල තිබ්බා. හැබැයි මේ තීන්දු තියන්නේ ඇතුළත තියද්දී ඔහුව පොලිස්පතිව දිහට පත් කරා. ඉතින් ඇතරම මේ රටේ ජනතාව එදා වගේ නෙවෙයි, මේ රටේ ජනතාව අද හුඟක් වෙලාවට යුක්තිය සාධාරණත්වය ගැන හොයනවා මේක හරි තීන්දුවක්ද කියන එක. ඉතින් එතකොට තමයි මේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ මේ මොහු ගැන සොයා බලන්නට මොහු හරි පුද්ගලයාද කියලා දිනේ ආරක්ෂා කිරීම පිළිබඳව ඔහුට සම්පූර්ණ හොඳක් කියන්න පුළුවන්ද කියන එක බලන්න තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ. යම් කිසි විදිහකින් විනය කඩ කරලා තියෙනවා නම් ඔහුට පොලිස්පති වෙන්න බෑ. මෙච්චර විශාල මේ පිරිසකගේ ප්‍රධානියා වෙන්නේ කොහමද ඔහු විනය ගරුක නැත්තම්? ඉතින් මෙතෙන්දි තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු තීන්දුවක් ගත්තේ. ඔහුව තාවකාලිකව පැත්තකින් කියලා තමා නඩු කටයුත්ත කරන්න අවශ්‍ය කියලා. මොකද අපි දන්නවා නම් කෙනෙක් විනය ගරුක නැහැ කියලා එයාව තියාගෙන එයා රාජකාරී කටයුතුවල ඉන්න දීලා ඒ අතරතුරේ යමක් තීන්දුව තියෙන කරන්න ගියාම ඒක සමාජයට හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි හිස නම ආචාර කරනවා අගුණිසුරු වරුන්ට ගත තීන්දුව తీරණය ගැන. හැබැයි අපිට තියෙන ලොකු ගැටලුවක් ජනාධිපතිතුමා ඇයි කලබල වෙන්නේ? ජනාධිපතිතුමා මොකක් හේතුවක් නිසාද විනිසුරු වරුන්ගේ තීන්දුව తీරණයට කියලින් ගිහිල්ලා දැන් කලබල වෙලා තියෙන්නේ? ඇයි අමාත්‍ය මණ්ඩලයක් කැඳවෙලා, ඇයි කැබිනට්ටුව කැඳවෙලා, ඇයි අහන්නේ මේ තීන්දුව හරිද කියන්නේ? දෙයියනේ අවුරුදු ගානක් ශ්‍රී ලංකා දීපේ ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරුන් දුන්නේ නඩු තීන්දුව අපි පිළිගත්තානේ, ඒවා ක්‍රියාත්මක වුණානේ, ඒවයින් හොඳ ප්‍රතිඵල ලැබුවානේ. හැබැයි ඒ කාලේ මට මතකයි තමන්ට හිතවත් අය නිදොස් කොට නිදහස් කරනකොට කලබල වෙලා අමාත්‍ය මණ්ඩලයේ කැඳවුවේ නෑනේ. අපි කවදාවත් දැක්කේ නෑනේ මේ ඇතැම් ප්‍රධානි අපි රාජපක්ෂ වෙනුවෙන්ම කිව්ව කඳවුරේ අයට නිදොස්කද නිදහස් කරපු වෙලාවේ කවුරුත් කලබල වුණේ නෑනේ. ඒක මහ පුදුම වැඩක් නේ. හැබැයි මේ ජනාධිපතිතුමා කලබල වෙලා, ඇයි කලබල වුණේ? මොකද හේතුව? මේක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. මොකද අමාත්‍ය මණ්ඩලයේ කිසිසේත්ම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට පටහැනිව විරුද්ධ වෙන්න බෑ. කිසිසේත්ම කැබිනට් මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවට විරුද්ධ වෙන්න බෑ බෑ. මොකද එහෙම කරොත් මේ රටේ අරගල කරලා මේ හැමදේම කරලා මේ රට යම් හොඳ තැනකට ගේන්න ගත්ත උත්සාහය සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. ඒ නිසා අපි විශ්වාස කරන දවස් දෙකක් ඕනි කිව්ව මන් දන්නේ මොනවද හොයන්න යන්නේ දවස් දෙකක් ඇතුළත කියලා. මොනවා හෙව්වත් කිසිසේත්ම නඩු තීන්දුව වෙනස් වෙන්නේ නැහැ කියන එක මතේ තමයි අපි ඉන්නේ. ඒ වගේම විශේෂයෙන්ම තව දෙයක් කියන්න ඕනේ, මේ රටේ දැන් අපේ පවා ප්‍රභූවරුන් කියනවා ඒගොල්ල ජනාධිපතිවරණයට එනවා කියලා. දෙයියනේ පාර්ලිමේන්තුවේ ඉන්නකොට හරියට වැඩ කරාද? අනේ පව් පාර්ලිමේන්තුවේ ඉන්නකොට වෙලා තිබුණත් හරියට වැඩ කරන්න දැන් ජනාධිපතිවරණයට එවිල්ලේ වැඩ කරන්න හදන්නේ. ඒ නිසා මම කියනවා 225ම අනේ කලබල වෙන්න එපා. ඔයගලන්ට අවස්ථාව තියෙනවා ස්වාධීන අපේක්ෂකයෝ විදිහට එන්න. හැබැයි ඒක පාවිච්චි කරලා ඔක්කොම 225ම කරුණාකරලා එන්න එපා ජනාධිපති අපේක්ෂකවරුන් විදිහට. මොකද ඒකට හේතුව අපිට ඕනේ හොඳ මිනිස්සෙක්. මේ රට ගෙනියන්න අපිට ඕනේ හොඳ මිනිස්සෙක්. ඒ මිනිස්සට මොළයක් තියෙන්න අවශ්‍යයි,
ඒ මනුස්සයට හිතන්න පුළුවන්කම තියෙන්න අවශ්‍යයි, ඒ මනුස්සයට හොඳ හදවතක් තියෙන්න අවශ්‍යයි, ඒ මනුස්සයා වැරදි නොකර හිටු මනුස්සයෙක් වෙන්න අවශ්‍යයි. ඒ වගේම අපි විශේෂයෙන්ම කියන දේ තමා අර බොරු සන්දාන ගහන්න නැති මිනිහෙක් වෙන්නත් ඕනේ. මොකද ඔය අතින් අල්ලගෙන කට්ටිය වට කරගෙන ඔය සන්දාන ගහලා තමා හැමදාම ඉදිරියට හොඳක් නැද්ද තනියම එන්න. ඒ නිසා තනියම එන හොඳ පුද්ගලයන්ට අපි ඡන්ද දෙන්න අවශ්‍යයි. ඒ නිසා රටේ ජනතාව තේරුම් ගන්න හාල් වලට, බත් පැකට් එකට, තකරමට, සිමෙන්ති වලට ඕවට නම් ඡන්ද දීලා රට කාලා දාන්න එපා කියන එක තමයි අපි මේ වෙලාවේ කියන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය හොඳ තීන්දු දෙනවා. අද මිනිස්සුවරු ඉතාමත්ම ක්‍රියාශීලීව හරි තීන්දු දෙනවා. අපිට තියෙන එකම දෙයයි හොඳ ජනාධිපතිවරයෙක් පත් කරගෙන ඊළඟට පාර්ලිමේන්තු මැතිවරණය අලුත්ම 225ක් ඕනෙමයි. අලුත්ම 225ක් ඕනෙමයි. ඒ නිසා කල්පනා කරලා බලන්න, හිටපු කෙනෙක්ද ගේන්නේ පාර්ලිමේන්තුවේ නැත්තම් අලුත්ම කෙනෙක්ද කියලා. ඉතින් ජනතාවට අපි හැමදාමත් කියන්නේ ලිබර්ටි රට වටරවමින් ඔබට ජය වේවා. හැබැයි මොලේ පාවිච්චි කරන්න ඔබට ජය වේවා. ලක්ෂ්මීසිපා ලෑස්තිද? ලක්ෂ්මීසිපා ලෑස්තිද? මම ඇයි ඇයි චන්දිල්ලන්නේ බෑ ජනාධිපති ඉල්ලනවනේ ගිය සැරත්. මගේ පක්ෂය දැනටමත් කක්තියක් කොරකම් කරගෙන මට චන්දේ මන්දි ඉල්ලන්න බැරි වෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ, ඒක ප්‍රශ්නයක් නෑ. මොකද ඒකට හේතුව එකම කාන්තාවනේ දෙයියනේ. ඕ ඒක තමයි මම දෙවසරේ ඡන්දෙ ඉන්නවා. ඒ වෙලාවේ ජනතාවට අවස්ථාව දුන්නා මට ඡන්ද දෙන්න. හැබැයි දුන්නේ නෑ. ඉතින් මම විශ්වාස කරන දේ තමයි රටේ ජනතාව හරි කෙනෙක්ව තීන්දුව තියෙන ගන්න. හැබැයි අපි විපටි වටරවුමේ හැමදාම ඉඳගෙන ඔය ඡන්ද ඉල්ලන්නේ යන අය ගැන අනිවාර්යෙන් කතා කරා. ඔබතුමියත් එක්ක ඉන්න ගොඩක් දෙනෙක් ගියා සජිත් මහත්තයාගේ ඉන්න පක්ෂෙට ගියා. සිවිල් සංවිධාන වල කට්ටිය මතකද? එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහත් එක්ක ඉන්නපු බොහෝතර ගියානේ. ඔව්. මතකනේ නම් කියන්න ඕනේ නැහැ ගියා. ඔව්. ඒ ජැන්සි අර පස් දිනාගේ කට්ටිය ඔබතුමියත් එක්ක හිටියානේ. ඔව්. ඒක පස් දිනා කට්ටිය කියන්නේ ඡන්ද එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තු මැතිවරණයේ ඉන්නපු අය පස් දිනේ. පස් දිනේ. ඔව්. යානේ හතර දිනේ ගියානේ. හතර දිනේ ගියා මං ඇරෙන්නේ. ඇරෙන්නේ. ඔබතුමිය යන්නේ. ඒ මම මොකටද කියන්නේ? මට හොඳ කකුල් දෙකක් තියෙනවා, හොඳ කොණ්ඩයක් තියෙනවා, හොඳ ඔළුවක් තියෙනවා, හොඳ කටක් තියෙනවා. මම මොකටද කාගෙවත් ළඟට ගිහිල්ලා හේත් තියෙන්නේ? මට හේත් වෙන්න අවශ්‍ය නැහැ. මට මොනවද හේතු මේ බානෝ? මම අපූර්වට මේ හිටගෙන ඉන්නේ. මේක නම අවශ්‍ය. මම කියනවා තව ටික දවසක් බලලා කාට හරි හේත් වෙලා මේ දනතුරක් ගන්න හදයිද කියලා එක. කවදාවත් නැහැ. මොකද ඒකට හේතු මම දකින්න දේ තමයි අපි ස්වාධීනව ඉඳලා ජනාධිපතිවරේ ගෙදර ඇරියා. අපි ස්වාධීනව ඉඳලා අගමැති කෙනෙක් ගෙදර ඇරියා. අපි ස්වාධීනව ඉඳලා මුදල් අමති කෙනෙක් ගෙදර ඇරියා. අපි ස්වාධීනව ඉඳලා සෞඛ්‍ය අමති කෙනෙක් හිරේ දැම්මා. අපි ස්වාධීනව ඉඳලා නීතිපතිවරයා ගෙදර ඇරියා. අපි ස්වාධීනව ඉඳලා පොලිස්පති ගෙදර ඇරියා. දවස් ගානකට කිව්වට සදාදෝ තමයි. ඒ නිසා අපි කියනවා අපි හරි දේ කරා පාර බෝඩ් එකක් අල්ලගෙන හිටගෙන. මම හිතන්නේ ඒත් සතුට කාටවත් ගන්න බෑ කියලා. යුක්තිය මෙහෙම හොඳද? යුක්තිය මෙහෙමේ මම හිතන්නේ ඒගොල්ලන් තේරුම් අරන් හිටියේ නෑ මේ රටේ මද්රව්‍ය ජාවාරම කොච්චර ලොකුයිද කියන එක. මොකද මද්රව්‍ය ජාලය ඉතාමත්ම විශාලයි ජාත්‍යන්තරයත් එක්ක සම්බන්ධතාවය. මේක තේරුම් නොගෙන තිරානලස් මහත්මයයි දේශබන්දු තෙන්නකෝන් මහත්මයයි මං හිතුවා තිරානලස් මහත්මයා ජනාධිපතිවරණයට මේ තරම් කරන්නේ මේ කතාව කියන්නේ කියලා. මොකද ඔහු හැමදාම කිව්වේ අපි පිරිසිදු රටක් ගොඩනගනවා, අපි මේක සම්පූර්ණයෙන් සුද්ධ කරනවා කියලා. මම හිතන්නේ තිරානාලස් මහත්මයා දැනගන්න ඕනේ මද්‍රව්‍ය ජාලය අපිට කීයටවත් සුද්ධ කරන්න අමාරු එක විදිහකට එක පාරට කරන්න බෑ. මේකට ගොඩාක් ලෝක ජාත්‍යන්තර සම්බන්ධතා ඇති කරගෙන ලෝකයක් වශයෙන් ඒක අපි කියන්නේ ජාත්‍යන්තර වශයෙන් තමයි මේක මැඩවන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව ලංකාව කියන කුඩා රටක විතරක් මේක නවත්ව ගන්න බෑ. ඉතින් මම හිතන්නේ එතුමන්ලා දේශපාලන කතා කරේ. ඉතින් නමුත් මම පිරමලස් මහත්මයාට කියනවා අලුත් පොලිස්පතිත් එක්ක එකතු වෙලා පුළුවන් ප්‍රමාණයෙන් මද්‍රව්‍ය ඒ ජාවාරම මැඩවන්න අයින් කරන්න උත්සාහයක් ගන්න රටේ ජනතාව ඔබ සමග ඉන්දීවි කියන්නේ.